මේකට මනුස්ස හිංසාවත් අයිති. අපි අතින් අප්‍රමාණ මනුස්ස හිංසනයන් සිද්ධ වෙනවා. මනුස්ස හිංසනයන්ගේ විපාකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සීලයට අදාළවයි හිංසනය වැඩි වෙන්නේ. පන්සිල් සමාදන් වෙච්ච කෙනාට වඩා අටසිල් සමාදන් වෙච්ච කෙනාට හිංසන බලවත්. මෙන්න මේ විදියටයි හිංසනය බලවත් වෙන්නේ. ඉනිසා අපි අතින් පන්සිල් සමාදන් වෙච්ච කෙනෙකුට යම් මානසික හිංසනයක් වෙනවා නම් එහි අකුසල් විපාක 10000ක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හොඳින් තේරුම් ගන්න. තිරිසන් සතෙකුට දෙන බත්කොටක ආනිසංස 100ක් තියෙනවා. මිත්‍යා දුෂ්ටික දුස්සීල කෙනෙකුට දෙන බත්කොටක ආනිසංස 1000ක් තියෙනවා. මිත්‍යා දුෂ්ටික සිල්වතෙකුට දෙන දාන වේලක ආනිසංස 10000ක් තියෙනවා. සිල්වතෙකුට පන්සිල් සමාදන් වෙච්ච කෙනෙකුට දෙන දාන වේලක පිමතුණී ආනිසංස ලක්ෂ ගාණක්. එහෙනම් ඔබ පන්සිල් සමාදන් වෙච්ච කෙනෙකුට මානසිකව හිංසනයක් කළොත් පිංවතුනි කායිකව හිංසනයක් කළොත් විපාකයන් ලක්ෂ ගාණක් තියෙනවා කියන කාරණය තේරුම් ගන්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ රූපය මායයා කියන්නේ. රූපය මායයා හැටියට දකින්න කියන්නේ ඒකයි. පිංවතුනි අනුන්ට හිංසා කරන්න එපා. සත්ව හිංසනයේ සත්ව ඝාතනයේ යන්නේ දෙන්න එපා.